අස්වැසුම දෙවන අධ්‍යයන සඳහා ඉල්ලුම්පත් බහර ගැනීමේ කටයුතු අද සිට ආරම්භ වෙනවා. ප්‍රතිලාභ සඳහා සුදුසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුභසාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකයන්ට යටත්ව පරීක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසන්නේ. ඒ අනුව උන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදුවනු ඇත. මීට අදාළ ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ජූලි මාස සිට සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පළාත් සභා නියෝජිතයින් අස්වැසුම වැඩසටහන් සඳහා ඇතුළත් කර ගැනීම වෙනුවෙන් පසුගියදා මුදල් අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ පළාත් ආණ්ඩුකාරවරු ප්‍රධාන ලේකම්වරු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ සුභසාධන ක්‍රියාවලියට වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන පළාත් සභා නියෝජිතයින්ගේ සහය අස්වැසුම දෙවන අධියරට ලබා ගැනීම තුළින් වඩාත් සුදුසු පිරිස ඊට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇති බවයි. විශේෂයෙන්ම සමාජ සේවා විෂය සඳහා පළපුරුදු කාර්ය මණ්ඩලයක් පළාත් සභා තුළ සිටින බවත් ඔවුන්ගේ මැදිහත්වීම තුළින් වඩාත් සාර්ථක ලැයිස්තුවක් අස්වැසුම දෙවන අධියර වෙනුවෙන් සකස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා. පළමු අධියරේ සිදු වූ දුර්වලතා මගහරවාගෙන මිලියන 2.4ක් වූ පිරිසක් දෙවන අධියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තෝරා ගැනීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.